එහෙම ගාසා තීරය ආසන්න ඊශ්‍රායලයේ දේශ සීමා කලාප කිහිපයක් තුලදී ඊශ්‍රායල හමුදා සහ හමාස් කණ්ඩායම් අතර දරුණු ගැටුම් හටගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා සමය තුල මෙම දරුණු මට්ටමේ ගැටුම වාර්තා වී පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ. මෙහිදී ඊශ්‍රායල හමුදා ගාසා තීරය වෙත ඇතුළුව ප්‍රහාර සිදු කර පැවති අතර හමාස් කණ්ඩායම් ප්‍රහාරය වැළැක්වීමට තැත් කර පැවති බව නිවේදනය කළා. මෙහිදී ඊශ්‍රායල් හමුදා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් හමාස් කණ්ඩායම් වෙත පහර දීමට කටයුතු කළ බවයි නවතම වාර්තා මගින් පවසා තිබුණේ. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ජොනතන් කොන්ඩ්‍රිගස් ප්‍රකාශ කළේ මෙය ගාසා තීරයේ මහා පරිමාණ ගොඩබිම් ප්‍රහාරය ඇරඹීමට පෙර ඊශ්‍රායල් හමුදා විසින් සිදු කරනු ලබන පෙරහුරු මෙහෙයුමක අදියරක් බවයි. මෙහිදී ඊශ්‍රායල් හමුදා යුද ටැංකී සහ ගුවන් බලය භාවිත කරමින් හමාස් ඉලක්ක වෙත පහර දුන් බව ප්‍රකාශ කළා. මධ්‍යම ගාසා තීරයේ ස්ථාන තුනකින් ඊශ්‍රායල් හමුදා ඇතුළු වී තිබූ අතර හානි රහිතව යළි දේශ සීමාවට ළඟා වී පවතින බව දැනුම් දී තිබෙනවා. මේට සමගාමීව ඊශ්‍රායල් හමුදා සිදු කළ ප්‍රහාරයක් මගින් හමාස් සංවිධානයේ බුද්ධ්‍යාංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ෂේන් බේට් ඝාතනයට ලක් වූ බවයි ප්‍රකාශ කළේ. හමාස් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කිරීම සඳහා ඊශ්‍රායල් හමුදා දරු වැයමක් ව්‍යර්ථ කළ බවයි. මෙහිදී මධ්‍යම ගාසා කලාපය වෙත සිදු කළ ප්‍රහාර නවතා ඊශ්‍රායල් හමුදා යළි පසුබසින ලද බව පවසා තිබුණා. හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ප්‍රකාශ කළේ ගාසා තීරයේ වෙත ඊශ්‍රායල් හමුදා සිදු කරන ප්‍රහාර වහම නවතා දැමිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් වෙත අනතුරු අඟවන අතර මෙය කලාපීය පුළුල් යුද්ධයක් බවට පත්විය හැකි බව ප්‍රකාශ කළා. ගාසා තීරය වෙත ඊශ්‍රායල් හමුදා ගොඩබිම් ප්‍රහාරයක් මගින් ලෙබනනය, සිරියාව, ඉරාකය, ඉරානය සහ යෙමනය ගැටුමට සම්බන්ධ වීම වැළැක්විය නොහැකි බවයි පවසා තිබුණේ. මේ අතර ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීන් විසින් මේ දක්වා ඝාතනයට ලක් වූ පුද්ගලයන් 7000කගේ නාම ලේඛනයක් මෝදාහැර තිබෙනවා. ගාසා තීරයේ මරණ සංඛ්‍යාව පිළිබඳ වාර්තා සැක සහිත බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් සිදු කළ ප්‍රකාශයෙන් පසු මෙම නාම ලේඛනය මුදාහරින ලද බවයි නිවේදනය කළේ. මේ අතර ඊශ්‍රායලයේ ටෙල් අවිව් ඇතුළු නගර කිහිපයක් වෙත නැවතත් රොකට් වෙඩි ප්‍රහාර සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ වන විට ලෙබනනයේ දේශ සීමාව ආසන්න නගර වෙත එල්ලවන හිස්බුල්ලා ප්‍රහාර සංඛ්‍යාවද සීමිත වී ඇති බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කළේ. මෙය හිස්බුල්ලා සංවිධානය ගැටුමකට සූදානම් වන බවට මූලික සලකුණක් ලෙසද ඩම් කර තිබුණා. ඊශ්‍රායල් හමුදා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කළේ ලෙබනනයේ දේශ සීමාව ආසන්න කලාපය තුළ ඊශ්‍රායල් හමුදා විශේෂ යුද අභ්‍යාසයක නිරත වෙන බවයි. මතුවේ හැකි ඕනෑම මට්ටමක අවදානමකට මුහුණ දීම සඳහා දේශ සීමාවේ ඊශ්‍රායල් හමුදා සූදානමින් සිටින බවයි ප්‍රකාශ කළේ. මේ අතර ගාසා තීරය තුළදී ජාත්‍යන්තරය අසාර්ථකව ඇති බව ජගත් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙහිදී ඊශ්‍රායල් ප්‍රහාර නවතා දැමීමට නොහැකි වී ඇති අතර ගාසා තීරයට ප්‍රමාණවත් සහනාධාර සැපයීම සඳහා දැරූ සියලු වැයම්ද අසාර්ථකව පවතින බව ප්‍රකාශ කළා. මේ සමග ඉතා ඉක්මනින් ගාසා තීරය තුළ හානිකර තත්වයන් මතුවීම වැළැක්විය නොහැකි බවයි දැනුම් දී තිබුණේ. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ජොනතන් කොන්ඩ්‍රිගස් ප්‍රකාශ කළේ මේ දක්වා දින 10ක කාල සීමාවක සිට පැය කිහිපයකින් ගාසා තීරයේ අවදානමක් මතුවෙන බව ජගත් සංවිධානයට සම්බන්ධ පාර්ශ්වයන් විසින් නිවේදනය කර පැවති බවයි. මෙසේ ව්‍යාජ මට්ටමේ ප්‍රකාශයන් නිකුත් කිරීම මගින් ජගත් සංවිධානයේ පක්ෂග්‍රාහීත්වය පෙන්නුම් කර පවතින බවයි චෝදනා කළේ. මේ අතර සිරියාවේ පිහිටි ඉරාන හිතවාදී මධ්‍යස්ථාන කිහිපයක් වෙත අමෙරිකානු ගුවන් හමුදා මගින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය ප්‍රකාශ කළේ සිරියාවේ සහ ඉරාකේ අමෙරිකානු කඳවුරු වෙත එල්ල වූ ප්‍රහාර සඳහා මෙහිදී අමෙරිකාවේ ප්‍රතිචාරය පළ කළ බවයි. ඉරානය වෙත දැඩි මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරන අතර මෙය දැඩි අවදානමක් වෙත ගමන් කිරීමේ හැකියාව පවතින බවද දැනුම් දී තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්හියාන් ප්‍රකාශ කළේ අමෙරිකාව විසින් මතු කරනු ලබන තර්ජන ඉවසා නොසිටින බවයි. ගාසා තීරයට හෝ ඉරානයට මතුවන ඕනෑම අවදානමක් සමග අමෙරිකාව අනතුරට ලක්වීම වැළැක්විය නොහැකි බවයි ප්‍රකාශ කළේ.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.